ආයුබෝවන් වස්තු YouTube නාලිකාව නරඹන සියලු දෙනාට සුබ දවසක්. අද අපි නුවරපාරේ කලගිටිහේන ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. නුවරපාරේ සිට මීටර් 200කටත් වඩා අඩු දුරකින් පිහිටා ඇති perches 12ක වටිනා බීම් කොටස සහ අඩක් නිම කළ නිවස පෙන්වන්න. නිදහසේ ජීවත් වෙන්න වඩාත් සුදුසු පරිසරයක high residential area එක පිහිටා තිබෙන මේ valuable land එක නිදහසේ ජීවිතයක් ගත කරන කෙනෙකුට මසුරන් වටින තැනක්. ඒ විතරක් නෙමෙයි මේ බිම් කොටස සහ අඩක් නිම කළ නිවස තවත් වටිනාකම් කීපයකින් සමන්විතයි. ඒ මොනවද කිව්වොත් මේ බිම් කොටසට නුවර පාරේ ඉඳන් පාරවල් දෙකකින් ළඟා වෙන්න පුළුවන්. නුවර ඉඳන් එන කෙනෙකුට වම් පැත්තේ කලගිටිහෙන පෙට්‍රල් ෂෙඩ් එක පහුවෙනවත් එක්කම වම් පැත්තේ කීනගහ ලන්ද වත්ත කියලා පාරක් තියෙනවා. ඒ පාරේ වම් පැත්තේ හැරිලා ටික දුරක් ඇවිත් දකුණු පැත්තේ හැරුණ ගමන් අපි අද කතා කරන මේ අඩක් නිම කළ නිවස සහ ඉඩම හමු වෙනවා. අදාළ ස්ථානයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙන්න අපි වීඩියෝ එකට Google Map එකේ image එකකුත් attach කරලා තියෙනවා. මේ Google Map එකේ පින්තූරේ බැලුවාම පහසුවෙන්ම ඔයගොල්ලන්ට අදාළ ස්ථානය පිහිටලා තියෙන්නේ පොණ වගේ තැනකද කියලා අඳුරගන්න ලේසි. කොළඹ ඉඳන් එන කෙනෙකුට Nels Hotel එක පහුවෙනවත් එක්කම Alpha Diabetic Private Hospital එක ළඟින් දකුණට හැරෙන්න පාරක් තියෙනවා. ඒ පාරේ හැරිලා වමට හැරුණ ගමන් අපි කතා කරන ඉඩම සහ අඩක් නිම කර නිවස ළඟට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. නුවර පාරායින ජීවත් වෙන කෙනෙකුට ලංකාවේ ඕනම තැනකට යන්න බස් එකක් ගන්න එක නම් හරිම පහසු දෙයක්. වන්තිරු 4කින් සමන්විත මේ පාරේ කොළඹට යන්නත් දැන් වැඩි වෙලාවක් යන්නේ නැහැ. පැය 24 පුරාම බසුත් තියෙනවනේ. ගම්පහට හෝ වේයන්ගොඩට ගිහිල්ලා කෝච්චිය ගන්නත් පුළුවන්. ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකටත් මෙතන ඉඳන් හරිම කිට්ටුයි. රජේ පාසල් සුපර් මාකට් බැංකු පෙට්‍රල් ෂෙඩ් ආගමික ස්ථාන මෙකී නොකී සියලු උපහසුකම් වලින් සමන්විත මේ ප්‍රදේශය ජීවත් වෙන්න නම් සුපිරිම ප්‍රදේශයක්. නూరుපාලිඳන් කොයි පැත්තෙන් ආවත් ඉඩමට එනකම්ම අඩි 20ක පාරක් පිහිටලා තියෙනවා. නිවස ඉදිරි පිටත් ඉතාමත්ම හොඳ පුළුල් මාර්ගයක් පිහිටලා තියෙනවා. මම නම් කැමති මේ ඉඩමේ පිහිටලා තියෙන නිවස සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත්ම හුරු බූටි ලස්සන නිවසක් හැදුවොත් ඉතාමත්ම අලංකාර විදිහට තියෙයි කියලා මට හිතෙනවා. නිවසේ එක් පසකින් පිටිපස්සේ ගෙදරට යන්න මාර්ගයක් තියෙනවා. මේ කම්බි කණු වලින් වෙන් කරලා තියෙන්නේ මේ පැත්තේ මායිම. ඉස්සරහෙන් පාර පිහිටලා තියෙනවා. එහා පැත්තෙනුත් උස තාප්පකින් ඉඩම් වෙන් වෙලා තියෙනවා. perches 12 ඇතුළත ලිඳක් පිහිටලා තියෙනවා. ඒ වගේම පොල් ගහක්. එහා පැත්තේ බයලෑන්ඩ් එකෙත් කවදා හරි හොඳ ගයක් ඉදි වෙයි. පාරෙන් එහා පැත්තේ ලස්සන ලොකු ගයක් තියෙනවා. වීඩියෝ එක නරඹන ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එකක් තියෙන බව. අපි දැන් මේ ස්ලැබ් එක උඩට ඇවිල්ලා ඉන්නේ. පවතින මට්ටමින්ම පදිංචි වීමේ හැකියාවකුත් තියෙනවා. මේ මට්ටමට ගයක් හදන්නත් අද සෑහෙන මුදලක් වැය වෙනවා. කොහොම තමයි නිවසේ සහ ඉඩමේ විස්තර වස්තු YouTube channel එකට යමුතුමක් ලබා දීලා අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. නිවසේ සමහර කොටස් ගඩොල් වලින් ඉදි කරලා තියෙනවා. කාමර තුනක වැඩ අවසන් කරලා තියෙනවා. මේ කාමරේ නම් ටයිල් කරලා නැහැ. සමහර කාමරවල ටයිල් කරලා
වැඩ අවසන් කරලා තියෙනවා. පදිංචියට තැනක් මිලදී ගන්නකොට අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ අවට වටපිටාව ගැන. මොකද අපේ ඉඩමේ ඉදිවන නිවස අපට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන්. නමුත් කොච්චර මුදලක් වියදම් කළත් අසල්වැසියන් සහ පරිසරය අපිට ඕන විදියට වෙනස් කරගන්න අමාරුයි. ඒ නිසා මම නම් මෙතන දකින්න වැදගත්ම කාරණේ වෙන්නේ මේ ඉඩම පිහිටලා තියෙන වටපිටාව. මේ ඉඩම මිලදී ගන්න කෙනෙකුට නිවස අවශ්‍ය විදියට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. නිවස හා ඉඩම විකුණන්න තීරණය කරලා තියෙන්නේ 189කට. වස්තු YouTube channel එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. නිවස බලන්න එන්න, නිවස මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 0777 920 2056 වස්තු YouTube channel එකේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයගොල්ලන්ගෙත් මේ වගේ විකුණන්න තියෙන නිවාස ඉඩකඩම් තියෙනවා නම් එම අංකයටම කෝල් එකක් දීලා අපිව දැනුවත් කරන්න. මේ වගේ වීඩියෝ එකක් කරලා වස්තු YouTube channel එක හරහා හොඳ ප්‍රචාරණයක් ලබා ගන්න පුළුවන්. ආයෙත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.